දින අසාත් මෞලානා කියනවා සුදේශී කොහොඹ ඔරිජිනල් දැන් වාසිදායක මිලකට අඩු කළ මිල රුපියල් 125ක් පමණයි. ඔහුට පාස්කුදා ප්‍රහාරයේ උදේ ජෙනරල් සලේ කතා කරලා කිව්වා කියලා වා ටාජ් එකට යන්න ටාජ් එකේ ඉන්න පුද්ගලයව අරගන්න ඔහු කියන තැනට බස්සන්න ඔහුගේ ෆෝන් එක ගන්න. මං හිටියේ මඩ කලපුවේ. මේ එතකොට ඔහු කියනවා මට යන්න බෑ මම හිටියේ මඩ කලපුවේ කියන කතාව. ඊට පස්සේ කෙසේ ඔහු අපිට CCTV වලින් පේනවා ඔහුට ඇමතුමක් එනවා. ඔහු හෝටලෙන් පිට වෙනවා. ඔහු පිළි මේ දෙහි වලට යනවා. ට්‍රොපිකල් ඉන් හෝටල් එකේ මේක පුපුරව ගන්නවා. මේ වගේ සිද්ධි ගණනාවක්. ඒතර ඔබ කියන IP ඇඩ්‍රස් එක ඔස්සේ මේ මේ යන කතාව මේකද මේ? ඒකට ගොඩක් බැඳිච්ච කරුණු තියෙනවා. මොකද අපි කිව්වනේ අර පොඩි සහරාන් කෙනෙක් ගැන මාතලේ සහරාන් මාතා ඒතර කටාරවලද කොයිද හිටියා කවුද එක්කෙනෙක් යත් එක්ක සම්බන්ධ වෙච්ච හැටි ඒ ඔක්කොම එක එක ෆේක් නම් වලින් නේ කතා කරන්නේ. ඔය සොනික් සොනික් කියන්නේ කෝඩ් නේම් එකක් නේ. සොනික් සොනික් කියන්නේ මිනිහෙක් නෙවෙයි. සොනික් සොනික් කියන්නේ මං හිතන්නේ සජිත් ප්‍රේමදාසට එක ටොනික් ටොනික් වගේ පේනවා ඇති. මොකද ටොනික් බෝතලයක් පාගපු මිනිහෙක් නෙවෙයිනේ. ඒ නිසා මම හිතන්නේ ඒ ඒ වගේ එක ඒකත් විහිළුවක් නේ යාට. ඒක ඒ කියන්නේ මේකේ බැරෑරුම් කන ගැන නෙමෙයි අධික්ෂණය කරේ. එතන කරේ මට පෞද්ගලිකව මඩ ගෙහීමක් කරනවා එතුමගේ දේශපාලන බංකොලුත් භාවයේ වහගන්න. ඔබ කවදද අදහස් කළේ සොනික් සොනික් කියලා? නෑ නෑ එතන අපි කිව්වේ කෝඩ් නේම් එක පුද්ගලෙක් හිටියා කියන එකනේ අපි ඔප්පු කරේ. ඒක බුද්ධංශ කියන එකද? බුද්ධංශේ සොනික් කියන කියලා කෙනෙක් සාකච්ඡා එහෙම තමයි ඒගොල්ලන් කරේ. එතකොට කවුද මේ සොනික් කියන්නේ? ඉතින් කවුද මේ මහා මොලකාරයා කියන නම ගිනානේ? ඒ ගිනා අපි පාර්ලිමේන්තුවේ මෙතන පිටිපස්සේ මහා මොලකාරයෙක් හිටියා කියන එක. එතකොට මහා මොලකාරයෙක් නැතුව මේව කියන්නේ අපි හැමදාම අදටත් ඔය ස්ථාවර ඉන්නවද? මම ඉන්නවා. අදටත් ඉන්නවා. තවමත් ඉන්නේ ස්ථාවර. මම කියන්නේ ඇක්සිඩන්ට් එකක් වීම එක ඒක වලක්වානුගත තවයක හරි ඇක්සිඩන්ට් එක කරපු මිනිහනේ අපි හොයන්නේ වලක්වානුගත්ති මෛත්‍රීපාල සිරිසේන කියන චෝදනාව අපිට අනිවාර්යයෙන්ම සහ එදා හිටපු එවකට ඉරු ආණ්ඩුවට චෝදනාව එල්ලවිය යුතුයමයි ඒ නිසානේ උසාවියෙන් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයර වන්දි ගෙවන්න පවා සිදු වෙන්නේ වලක්වානු ගැනීම නිසානේ හරි වලක්වානු ගැනීමට තුමාට චෝදනාව එනවා. ඒතර කාදිනා තුමා කියන කොටස් තුනකට දඬුවම් දෙන්න ඕනේ. එකක් තමයි අන්තවාදී කොටස. අනේ දැන් තමයි ආරක්ෂකංශය. අනිත් එක ඔබ කියන වලක්වා නොගත් කණ්ඩායම. එතුමා අද කියනවානේ වලක්වා නොගත් කණ්ඩායමට චෝදනාව එල්ල වෙනවානේ. අවස්ථා 26 කදී පූර්ව වර්ෂයෙන් දඬුවම් දී තිබියදී. ඒ එතනදීනේ අපිටත් ඔය ලොකු ප්‍රශ්නේ එන්නේ. දැන් ඔය ඕකෙදී මාව පටලලා ආවේ. ඔබේ පියා දන්නවා කිදේ. මාව පටලලා අරගෙන මම ආවේ පණිවිඩයක් කියන්න. මට වට කරලා මාධ්‍යනෝයි අරින් මෙමුයි ලෙලියන්න ගෑව්වා. මං කියන්න ආපු දේ කියන්න නොදී එදා මාව වහලා කියන්න ආපු කරුණට එහා ගියපු අර තාත්තා කතාවක් අල්ලගෙන අද ඒක ජනාධිපති ඔය කොමිසමේ මාව ගෙනල්ලා ඔක්කොම මම දන්නේ නැහැ මගේ පියා මැරුණා හැබැයි ඒක ඊට පස්සේ පෙන්නනවා නන්දලාල් කියලා SI කෙනෙක් එතුමා තාත්තට කිව්වා කියලා එතුමාගේ සම්බන්ධතාවය තුළ ඒ කෝල් එක ආපු වෙලාවේ තුමට තාත්තා මට ඊට පස්සේ අපි ඔක අපි ඔක අපි ඔක මේ ලියාගෙන යන්න එදා දවසේ මොකද රටේ තියෙන කතාවක් නේ ප්‍රබූන් ගියේ නෑ පල්ලි වලට ඔබ එදා පල්ලි ගියේ නැද්ද ශ්‍රන්ති රාජපක්ෂ ගියේ නෑ පල්ලි වලට පොඩ 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 ඒකටත් මම උත්තරයක් දිය යුතුමයි ඔව් අද ඒ මම ගිය පල්ලියේ පූජකතුමා අද බදුල්ලේ බිෂප් වුණාන්සේ ෆාද ජූඩ් කියලා අපි ඉස්සර කිව්වේ ඒ පල්ලියේ බදුල්ලේ සෙන් මේරිස් කැතිඩ්‍රල් කියන පල්ලියේ පූජකතුමා තමයි අද බදුල්ලේ බිෂප් වුණාන්සේලා තියෙන්නේ මේ ළඟදී බිෂප් වුණාන්සේ වුණේ වුණාන්සෙන් කතා කරලා මම පල්ලියට ආවද නැද්ද කියලා එච්චරයි කොහෙද බදුල්ලේ බදුල්ලේ මම අහන්න හිටියද නැද්ද පොලිසිය ගෙනාවද ඒ වෙලාව අපි කතා කරලා ඒක දේවල් කරේ නැද්ද ඉතාලම මම ඔබතුමාගේ පියා කිව්වනේ අපිට පල්ලිය යන්න එපා කියලා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඒ බදුල්ලේ පල්ලියට ගියා. ඒක තමයි කියන්නේ මේ කතන්දරේ පොඩ්ඩයි සිද්ධි වුණාට පස්සේ නෙමෙයි. බානුක. නෑ නෑ 21 වෙනිදා සිද්ධි වුණාට පස්සේ පල්ලිය යන එක නෙමෙයි. 21 ඇත්තසෙම මට මේ කෝල් එක එන්නේ අද වත්තල ඉන්න සජබේ සංවිධායක මගේ මිත්‍රයෙක් නිව්මාල් පෙරේරා තමයි මට 8යි කාලට විතර කෝල් එකක් දෙන්නේ. උදේ 8යි කාලට. 8යි කාලට. මට බෝම්බ ගියත් එක්කම කතා කරලා මට කියනවා මල්ලිට අග්ගාලා කතා කරන මේ බෝම්බයක් ගිහිල්ලා දිනවා. කාඩින් ලුණාසිර කතා කරනවා මං ගාව ඇත්තටම මම දේශපාලනයේ තුල කවදාවත් පූජකතුමන්ලා එක්ක එහෙම නැත්නම් බෞද්ධ භික්ෂුන් වහන්සේලාත් එක්ක ෆොටෝ එකක්වත් ගහලා මගේ ඡන්ද පත්‍රිකාවක දාලා නැහැ මං දේශපාලනයයි ආගමයි අතර මං ලොකු වෙනසක් තියාගෙන හිටපු කෙනෙක් මං ගාව නම්බරේ තිබුණේ නැහැ මම කතෝලික ඇමතිරේක් කියලා මම කාඩින් ලුණාසිර එහෙම පෞද්ගලිකව හඳුනගෙන හිටියේ නැහැ ඉතින් මට කතා කරවම මං ගාව නම්බරයක් නැහැ කෝල් කරන්න ඊට පස්සේ මගේ පාසලේ මිත්‍රයෙක් තමයි උන්වන්සේ ගාව වැඩ කරන්නේ. මම දන්නවා ඒක ඉතින් මම එතුමට කතා කරා. ඒ ඊගාවම කෝල් එක. කතා කරලා ඇහුවා මචං කොහොමද කාඩිනල්ට කතා කරන්නේ? මට මොකද්ද අපෙන් වෙන්න ඕනේ? මම කැබිනට් ඇමතිවරයෙක්නේ. මොකද්ද මේකට අපි කරන්නේ කියලා. ඒක කොහොමද මමත් මේක දන්නේ නැහැ. මම වහම දැන් මේ යන්නම් බිෂප් පෞස්සේරේ කියලා මම නම් කියන්නේ. එයා එතනට ගියා. ගියට පස්සේ මම ආයෙත් කෝල් එකක් ගත්තම
මට එයා කිව්වා මේ කාලින් ලැප්සෙට් එකේ ඉන්නේ මේ චැපල් එකේ ප්‍රේ කරනවා කියලා. මට කාලින් උනසර කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයර කතා කරන්නේ. කතා අගමැතුමාට. අගමැතුමා. ඒතුමා එතුමා එතකොට බෙන්තොට. ඊට පස්සේ තමයි යතරතොයි තමයි මගේ අක්කා කතාල්ල කියන්නේ මලි මාරෙඩියෝයි මේක තාත්තා ඉරයි කිව්වරි කියලා. එතකොට මම කැබිනට් ඇමතිවරයෙක් ඇරෙට මගේ මානසිකත්වය තාමත්ම පහත් තැනකට වුණා. ලෙඩැඳී ඉන්න තාත්තා දන්නේ කොහොමද මං කලින් කෙල්ලින් කටින් ඉන්න දුවන මිනිහෙක් කෙරේට මං කොහොමද මේක නුදන් මං ගැන මට කලකිරීමක් ආවා. ඒ අතරතුරේදීම මම ඇඳන් හිටියේ පල්ලියෙන් ලෑස්ති වෙලා. ඒ කියන්නේ දා මේකට මං එහෙම්මම ඔය බිෂප් උන්නාන්සේගෙන් අහන්න දැන් ඉන්න පල්ලියට ආවද නැද්ද කියලා කඩාගෙන තනටම ඇවිල්ලා අපි කතා කරලා මාව ගන්න වුණාට පස්සේ ඔතන පල්ලි ගියා. ඒ අතරතුරේදීම ඒ විනාඩි 20ක් විතර තිබුණා. ඔබ කියන්නේ දැන් ඔබට මැසේජ් එක දීපු හිටව නොගින් හිටියේ නෑ කියලා ඔබ කියන්නේ. නෑ ඒකයි මං කියන්නේ. මගේ මම මේ කියන එක බොරුවන්නා ඉතින් මගේ හරි මම මට ඔකට මම ඔබේ සගයා පාර්ලිමේන්තු සගයා මනුෂ්‍ය නානායක්කාරගේ පාර්ලිමේන්තු කතාවට යනවා. මේ සිද්ධියට ඉස්සරින්දා කෝල් එක ආවේ කාටද කවුද මේ ගැන දැනගත්තේ? ඒකට ක්‍රියාත්මක නොවුනේ ඇයි කියලා අපට අහන්න පුළුවන්. හැබැයි අපි ඇඟිලි දික් කරන්න සූදානම් නෑ. මේකට අපි සාමූහික වක් කියන්න ඕනේ. අගමැතිතුමා කිව්වා ආණ්ඩුවක් විතර අපිත් වක්කීම දරන සූදානම් කියලා. අපි 225 දෙනා මේ වක්කීම දරන්න උනේ අපි 225 දෙනාගේම අමාත්‍යාංශ පෞද්ගලික ආරක්ෂක මණ්ඩල වලට ලිපි මගින් දරුම් දීලා තිබුණා. එදා වෙනකොට දැනගත්තේ නැති වුණාට පහුවෙන්ද හරි දැනගන්න ලැබිලා තිබුණා. ඒ නිසා අපි 225ම මේ සම්බන්ධයෙන් වක් කියන්න ඕන කියලා කියනවා. කාදිනල්තුමා කියනවා කොමිෂන් වාර්තාවේ තියෙනවා කියලා 15000ක් දැනගෙන හිටියා කියන එක. 15000ක් දැනගෙන හිටියා කියන එක. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි හේමසිරි ප්‍රනාන්දු කියනවා ගහනවා මෙච්චර ගහයි කියලා දන්නේ නැහැ. පූජි ජයසුන්දර දැනන් ඉඳලා තියෙනවා. ඊලන්ත ජයවර්ධන මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාව පවා මෙතනදී පුංචි මේ මොකක් හරි සැලසුමක් මේක ඇතුලේ තිබුණා කියන එක පිළිබඳ මගේ පෞද්ගලික තක්සේරෝ මගේ මම මොකද්ද අදහස් කරන්නේ අපි පැහැදිලි නෑ ඒක තමයි ඒ කියන්නේ කියන එකද මම ඉන්වෙස්ටිගේට් මම දන්නේ නෑ කියන එකද ඔබ කියන්නේ මම ඉන්වෙස්ටිගේට් ගෙන නෙමෙයි නමුත් මට හිතෙනවා අපිට තියෙන කරුණොත් එක්ක එතුමවත් නොම ගැරීමක් කරා ඒ කියන්නේ එතුම දන්නෙත් නෑ එතුමට කියන්නේදී ඔය ට්‍රාන්ස්ෆෝම් මොකද අපිත් එක්ක ලොකු වෛර එකනේ හිටියේ දින 52න් පස්සේ ආණ්ඩුව ගත්තට පස්සේ අපි කැබිනට් එකේ හිටියා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි ගණන් ගත්තේ නෑ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තනි වුණා එතනදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආරක්ෂක අමාත්‍යාංශය තිබුණා. එතුමා ආරක්ෂක කවුන්සිලයට කාවත් කැඳෙව්වේ නැහැ. කැඳෙව නැතිවීම තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිසිම මේක දැනුවත් වීමක් තිබුණේ නැහැ. පොලිසියට පැහැදිලි හමුදාවට දීලා තිබුණා මේවා කතා කරන්න යන්න එපා. ඒක දේශපාලන අරමුදේනේ පක්ෂ දෙකක් තියෙනවා. ඔව් රුවන් විජේවර්ධන ආරක්ෂක ඇමතිරිට එයාට ආරාධනාවක් තිබ්බේ නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රැවට්ටුවක් මේ වැහුවා කියන කතාව ඉතින් මම කියන්නේ මේ කුමන්ත්‍රණේ නෑ දැන් මේ කුමන්ත්‍රණේ හරියට අපිට තාම පැහැදිලි නෑ ඔබ කියන කතාව කුමන්ත්‍රණයක් කියන දේ බැලුවොත් එතුමා ලංකාවෙන් රට යනවා ඊටපස්සේ හරි ඊටපස්සේ එහෙම ශ්‍රීපාලන් මහත්තයා කියන්නේ මම කියන්නේ මේ කතාවක් විදිහට බැලුවා මම මේ මගේ පෞද්ගලිකව මම ඔබතුමාලා ගවේෂණාත්මක මාධ්‍ය වේදියෝ මමත් මේකෙදි ගවේෂණාත්මක දේශපාලක් මේ මේක තුල මම දකින්න දේ මම කියන්නේ එතකොට එතුමාගේ ආරක්ෂක ලේකම් කියන අපි දැනන් හිටියා මෙච්චර ගාහිද කියලා හිතුවේ නෑ කියලා. හරි. එතකොට ඒ ඒ වගේම අපි දකින්නවා මේ මිත්‍තර ලොකු බෝම්බ යන අතරතුරේදී එයාපෝට් එක ගාව පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් උපුරනවා. ඔව්. හරි. ඒකෙන් සැකයක් වතුනේ ඒගොල්ලෝ හිතන් හිටියද මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් බෝම්බයක් එහෙම මෙහෙම පත්තු වෙයි. නෑ මේ මට විලාමයට යන්න තියෙනවා. මට ඊට කලින් විලාඩියක් අවසන් ප්‍රශ්න විලාමයට පෙර ආතුව. දැන් හරින් ෆනෑන්ඩෝගේ තාත්තා කියනවා පුතා මට කිව්වේ නෑ නේද ඔතන ප්‍රශ්නේ තියෙන චමුද ඔබ ඒක කියලා බලාපොරොත්තුුනේ මොකද්ද මේක දැනගෙන හිටිය දෙයක් කියලා කියන්න මම බිලිබෝයි ඒ කියන්නේ ඔබ ඔබ පාර්ලිමේන්තුවේ කියන්නේ මගේ තාත්තා ICU එකේ ඉඳලත් මේක දැනගත්තා නම් ඒ කියන්නේ ඔබ පාර්ලිමේන්තුවේ කියන්නේ ICU එකේ ඉන්න තාත්තා මේක දැනගත්තා එතකොට මම මේක දන්නේ නෑ තාත්තා මේකෙන් අදහස් කරන්නේ නැති උඹලා දන්නේ නැති වුණාට මට කොටක් දේවල් තොරතුරු වෙනවා ඒක නෝ අදහස් කරන්නේ නැති මම හිතුවේ ඒක එක එක පැත්තකට ඒක එතුමාත් හිතන්න නැතුව ඇති මේම එකක් මෙච්චර බරපතල වෙයි කියලා. මම කියන්නේ කවුද හිතන්නේ? ICU එකේ ඉන්න මිනිහෙක් මාස දෙකක්. දැන් තාත්තට ඔය තොරතුරු දෙන්නේ සාජන් කෙනෙක්. මේ මේ CID එකේ. මාස දෙකක් ICU එකේ ඉන්න මිනිස්සේ කියන කතාව ගැන දැන් මට කෙලින් මේ දවසේ නෙමෙයි කිව්වා. මගේ අක්කට කිව්වා. අක්කා තමයි මට නේද සුදී කියන්නේ. මම කිව්වා නම් මට අක්කා කිව්වේ අක්කා තාත්තට කියලා දිනෝ කිව්වා නම් ඒක ඇත්තට බරපතල. මට උමනා වුණේ
මේක පොලිසිය දැනගෙන හිටියා කියන්නේ නෑ මට 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 කෙටි පිළිතුරක් දෙන්න මේ මේ දැන් තාත්තට මේ තොරතුරු දෙන්නේ රහස් පොලිසියේ විමර්ශන අංශයේ සාජන්වරයෙක් සාජන් නන්දලාල් කියලා. ඒතර සාජන් කෙනෙක් දන්නවා කියන්නේ ඒ උඩ ඉන්න OIC ක ඉඳලා මේ 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 CI ක ඉඳලා IP ක ඉඳලා උඩ ඉන්න සියලු දෙනා දන්නවනේ. මම වැදලා කියනවා මට ඕන නැවුනේ ඕක කිය. ඔව්. හරිද? ඒක මං කියපු ක්‍රමයේ අහුලක් එන්න ඇති. හරිද? ඒක ඊට පස්සේ මට ඒකට ආපු බැක් ස්ලෑෂ් එක මගේ දරුවට ඉස්කෝලේ යන්න බැරුණා, මට පාරේ යන්න බැරුණා, මම මාස 8ක් විතර පල්ලියකට අඩිය තියන්න බැරුණා. අන්තිමට ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් තමයි මාව බලෙන්න කිව්වේ. ඊට පස්සේ කොවිඩ් ආවට පස්සේ මූණ වහගෙන පල්ලිය යනකොට තමයි මම ආයේ පල්ලියට හොරෙන් හොරෙන් යන්න ගත්තේ. ඇයි මගේ විශ්වාසය වෙන තැනක. ඒ වුණා මට පල්ලිය මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් අපි දන්නවා මේක දැන් අපි කියන 15000ක් විතර දනගෙන හිටියා. ජනාධිපති දනන් මේ දනගෙන ඉඳලා තිනවා. දැන් අපි CID එකේ ගොඩක් දෙනෙක් දනගෙන ඉඳලා තිනවා. මෙච්චර මේ දන්න දේ කතෝලික සභාව දනන් හිටියේ නැද්ද? ආදිනුන්වන්සර මේක දනුන් දීමක් කරලා තිබුණ නැද්ද? වෙන කතෝලික පූජක මේ මේ පාදකෙනෙක්ට මේ දනුන් දීම කරලා තිබුණ නැද්ද? මේකත් ප්‍රශ්නයකට ලක් වෙනවා. මම ඔය කතාව කියන්න ගිහිල්ලා තවයි පල්ලිය මාතක තව තරහ වුණේ. මම කිව්වා ඕක මගෙන් උත්තර මාව නැග්ගුවානේ. මාව පැය 8ක් 7ක් විතර RBMI CH එකේ හිටවලා ප්‍රශ්න අහගෙන ආගෙන ආගෙන ගියා. මම S2 කඳුළු පුරවගෙන කතා කරේ. මගේ අක්කගේ පුතාවත් ගෙනල්ලා ඒක ස්කූල් එක ප්‍රශ්නයක් පටලලා ඒවගේ තාක් පහත් ලෙස මට දරුණු ඉදිරිය පහර ගෑවුවා. ඒව ඔක්කොම මම දැරුවා. දරාගෙන හිටියා. මම කාටවත් කිව්වෙත් නැහැ. මම එතන හිටව මාධ්‍යවේදියෝ දැක්කම් කොච්චර අපහසුතාවපත් වුණාද ඇත්ත ගැන මම ගොඩක් සතුටු වුණා. ඒ දේ පැය 7 හිටියත් අවසානයේ ඒ ආපු කෝල් ඒ කවුද තාත්තට කෝල් කරලා තිබ්බේ තාත්තගෙන් මට කෝල් එකක් ආවද නැද්ද ඒ සියලු දේ එතනදී ඔප්පු වුණා. ඉතින් මම ප්‍රශ්න කතෝලික සභාව මේක දැනගෙන මම ඊට පස්සේ මම එතනදී එහෙම කතාවක් කිව්වා. මටත් මතකයි මං කිව්වා මට එක සැකයක් තියෙනවා මෙච්චර මිනිස්සු දැනගත්තනම් කොහෙන් හරි කාට හරි එතන ඒ වගේ කටිරද මොකද සමහර පාර ඔබේ ආරක්ෂක අංශ ඔබට කිව්වද? ඔබලා මට ඉන්න MSD එක කිව්වද? කිව්වේ නැහැ. උනාට පස්සේ අපි අහපුවම මේ පොලිසිය උන්ට තොරතුරු අවිලා තිබුණාද? ඒගොල්ලන්ට වෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙම මනුෂ්‍ය කිරා අවිලා තිබුණා කියලා. ඒගොල්ලන්ට වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ගේ මොකද්ද ඒගොල්ලන්ට කියන පණිවිඩය වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ට මැසේජ් එකක් තියෙනවා කියලා ඒගොල්ලන් MSD එකෙන් තමයි ගිහිල්ලා ගන්න ඕනේ. හැබැයි පිටපලාත් වලට ගියාම මන්ත්‍රීවරු ඒ යුනිට් එකේ ඉන්න ප්‍රධානියාට ඒක කමියුනිකේට් වෙන්නේ ෆෝන් එකකට WhatsApp එකකින් නෙමෙයි වෙන්නේ කමියුනිකේට් වෙන්නේ ඒගොල්ලන් ලිපියකින් ඒ ලිපියක් තියෙනවා ඒක බාරගන්න කියලා කිව්වොත් ඒක එනකොට වෙලා ඉවරයි. එතකොට බඩු හරි මට කෙටි පිළිතුරක් දෙන්න විරාම කියන්නේ ටෙක්නිකලි ඒගොල්ලන්ට කියලා තියෙනවා. හරි මට ප්‍රායෝගිකව කවුරු මට කියන්න දැන් මේ මේ මගේ ළඟ කට්ටිය දෙනවොත් මගේ ළඟ තියෙනවා මම ගේ සතිය වැඩසටහනේ පෙන්නුවා මේක ඉදිරිපත් කළා බුද්ධි තොරතුරු සිසිර මෙන්ඩිස් මේක මේ ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස් ප්‍රතිවරයාට ලියන ලිපිය. ඒක තියෙනවා ප්‍රහාරය එල්ල කරන්න පුළුවන් එල්ල කළ හැකි ආකාර පහක් තියෙනවා. එල්ල කරන පුද්ගලයෝ පස් දෙනා තියෙනවා. පල්ලි පිළිබඳව සඳහන් කරන පල්ලි වල නම් නැහැ. පල්ලි සඳහන් කරලා තියෙනවා. එතකොට හේමසිරි ෆර්නාන්ඩෝ කියනවා ගහන බව දන්නවා මෙච්චර ගහයි කියලා දන්නේ නැහැ කියලා. පූජිත ජයසුන්දර දන්නවා. නිලන්ත ජයවර්ධන දන්නවා. මන්ත්‍රීවරු 225 දන්නවා. ඔවුන්ගේ ආරක්ෂකයෝ දන්නවා. එතකොට වාර්තාවේ 15000ක් දන්නවා. අයිති ඒ report එක කරන ඩිප්ලොමැට්ස් අර ඩිප්ලොමැට් ලගේ බාරව ඉන්න රාජතාන්ත්‍රිකයෝ රාජතාන්ත්‍රිකයන්ගේ බාරව ඉන්න security division එකටත් කියලා. එතකොට ඒ ලියුමේ දැන් මට ඇත්තටම මූණේ මම දාපම කිව්වගේ මම බදුල් වෙන හිටියේ. තොර දා ෆොක්සිල් කියන රේසස්. ඒතර රේසස් තියෙන්නේ මෙදියතලාවේ. ඊට පස්සේ එන්න විදියක් නැතිව ජනාධිපතිතුමකව වහාම එන්න කියලා. මට උසාවියෙන් උනත් සුප්‍රීම උසාවියෙන් මට අවසරයක් දුන්නේ. සුප්‍රීම උසාවිය කිව්වා මම මේක දැනගත්ත ගමන් ජනාධිපති අගමැතිවරයාට කිව්වද කියලා. මං කිව්වා ඔව් කියලා තියෙනවා. එහෙනම් ලිපියක් ගන්න. ඒතර මම සජබේ හදලා රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කර කර පක්ෂයක් හදාගෙන හිටපු වෙලාව. මම රනිල් වික්‍රමසිංහ මහත්තයට කිව්වම එතුමා මට කිව්වා හරින් මට පොඩ්ඩක් ඉන්න මට විනාඩි 10ක් දෙන්න මම කෝල් එකක් දෙන්නම් කියලා. කළා විනාඩි 10න් කෝල් එකක් දීලා මම ඒතර ඉස්පිරිතාලේ ඒතර කතාලකෝ ඔව් ඔය 9යි කාලට මට කතා කරලා තියෙනවා විනාඩි 5ක කෝල් එකක් අපි දෙන්න අතර දීලා දෙනවා මම සැන්ඩරට කියන්න ලියුමක් වට දෙන්න කියලා. ඒ ලියුම තමයි මම උසාවියට ඉදිරිපත් කරන්නේ මට අක්කර කතාව කිව්ව ගමන් මම ජනාධිපති මේ අගමැතිවරයාට මේක දැනුවත් කරා.